ඔනේටින් මාළුන්ට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට සාගරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ලංකාව ඇතුළත රුපියල් 3000කට වඩා අඩු මුදලකින් ගත හැකි සුපිරිම මොන්ස්ටර් මාෂන් වර්ග 8ක් සහ ඔවුන් ගැන බොහෝ දේ. ඔන්නයිතිං අපේ ලිස්ට් එකේ පළවෙනි මාළු වර්ගය තමයි මොන්ස්ටර් ටැංක් එක නැතුවම බැරි ඇරවානා කියන මාළු වර්ගය. ඉතින් ඇරවාන් ලගිනුත් මම මෙතන තෝරගත්තේ ඇරවානා පවුලට අයත් වන සිල්ව ඇරවානා කියන ඇරවානා වර්ගය. ඉතින් මෙයා තමයි ඇරවාන් ලගෙන් ගොඩක්ම විශාලයටම වැඩෙන ඇරවානා මාළුවා. ඇරවානා වර්ගය. ඉතින් මෙයාලගේ වර්ධනය ගැන කිව්වොත් සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ උපරිම වර්ධනය වෙන්නේ අඩි 3ක් හෝ අඩි 2.5ක්. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ උපරිම සයිස් එක. එහෙමත් නැත්නම් සමහර වෙලාවට බොහොම අඩු වශයෙන් තමයි ඒ වගේ ලොකුවට වර්ධනය වෙච්ච වෙලාවල් මේ වාර්තා වෙලා තියෙන්නේ. ඊළඟට මේගොල්ලන්ට ටැංක් සයිස් එක ගත්තොත් එහෙනම් මාළුවාගේ අඩුම තරමේ 3 ගුණයක්වත් ලොකු ටැංක් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ අඩුම ලීටර් 2500ක වගේ ලොකු ටැංක් සයිස් එකක් මුදල ලබා දෙනවානේ. ඒ තමයි අඩුම ටැංක් සයිස් එක මේගොල්ලන්ගේ ලීටර් ප්‍රමාණයෙන් කිව්වොත්. ඉතින් අරවාන්ලගේ ෆුඩ් ගැන කිව්වොත් එහෙම මෙයා විල් පරිකරම් මාංශ භක්ෂක මාළුවෙක්. ඒක නිසා මෙයා ගොඩක්ම ප්‍රිය කරන්නේ මස් මාංශ අනුභව කරන්න. ඉතින් ඒකින්ද ඒකට හොඳ විසඳුම තමයි සීෆුඩ්. ඉතින් සීෆුඩ් හැටියට ඔයගොල්ලන්ට දෙන්නේ කියලා තියෙනවා සාලිය, ඊළඟට ඉස්ස, ඊට අමතරව ලයිව් ෆුඩ් දෙන්න හැකියාව තියෙනවා. ඒ වුණා ලයිව් ෆුඩ් දෙන එක මේගොල්ලන් සෞඛ්‍යයට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒකින්ද ඒක ඔයගොල්ලන් කැමැත්ත අකමැත්ත අනුව තමයි තීරණය වෙන්නේ. හැබැයි ලයිව් ෆුඩ් දුන්නට ලොකු වැරද්දක් නැහැ. ඒ වුණාට මළුවට ඒක අහිත කරයි. ටිකක් 100ට 15ක් විතර මෙයාට අහිත කරයි. ඒක ලයිව් ෆුඩ් ලබා දෙන එක අරවාන්ලට විශේෂයෙන්. ඉතින් ඊට අමතරව මෙයාව චූටි කාලේ නම් ඔයගොල්ලන්ට පැලට් වලට සුරු කරගන්න හැකියාව තියෙනවා. පැලට් එකට කිව්වොත් හොඳ කානිවෝ සින්කින් හරි ෆ්ලෝටින් හරි හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් ලබා දෙන්න. නිකන් බාල කඩවල තියෙන නිකම් පැලට් කවදාවත් දෙන්න එපා මේගොල්ලන්ට. මොකද මේගොල්ලන්ට ඒකට ඔරොත්තු දෙන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි මේගොල්ලන්ට ඒවා එක දිගටම දුන්නොත් මේගොල්ලන්ගේ ඒ ආහාර ජීර්ණ පද්ධතිය හරියට ඒ ක්‍රියාවලිය හරියට වෙන්නේ නැතුව ඒ ප්‍රොසෙස් එක හරියට නොවි මෙයාට විඳ ලෙඩ රෝග වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කරමල් සුදු වෙනවා, මාළුවා වීක් වෙනවා. කොටින් කියෝ මාළුවා වීක් වෙනවා. ඊට පස්සේ මෙයාට මොකක් හරි හේතුවක් නිසා ලෙඩ රෝගයක් හැදුනොත් මෙයා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක තමයි මේ නිකන් කිසිම නමක් ගමක් නැති පැලට් මාළුන්ට දුන්නොත් වෙන අහිතකර මේ පැත්ත ඒකෙ තියෙන. ඉතින් ඊට අමතරව අරවාන සිල්වරවාන විශේෂයෙන් සිල්වරවානට බොහොම හොඳ ලොකු වන සිල්වරවානට හොඳ ලොකු දත් සෙට් එකක් තියෙනවා. ඒ කිව්වේ ශක්තිමත් හණු සහ තියුණු දත් තියෙනවා. ඒකින්ද මේගොල්ලොත් එක්ක ෆීඩ් ගන්න හැම යනකොට ටිකක් පරිස්සමෙන් මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට ඒවා කරන්න ඕනේ. එහෙම නැතිනොත් ඔයගොල්ලන්ගේ හොඳටම අතට හෝ ඇඟිල්ලට හොඳටම ඩැමේජ් ගන්න හැකියාව තියෙනවා. මේගොල්ලන්ගේ තියුණු දත් වලට අසුනොත් ලේසියෙන් ගැලවෙන්න අමාරුයි. සමහර විට ඔයගොල්ලන්ගේ හැම පිටින්ම ගලවලා මස් කෑල්ලක් පිටින්ම ගලවලා ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හොඳට ලොකු වෙච්ච අරවාන කෙනෙක්ට අනික මෙවුණු හදනවා නම් විශේෂයෙන් කියන්න ඕනේ උඩට ලොකු නෙට් එකක් දාන්න ඕනේ. මොකද මේගොල්ලෝ පනිනවා. ඒ කියන්නේ අඩි 5ක් දක්වා විතර පනින්න පුළුවන් ඒගොල්ලන් ටැංක් සයිස් එක අනුව. ඉතින් මෙයාගේ වෙනම මිල කිව්වොත් අඩුම සාමාන්‍ය සෙන්ටිමීටර් 6ක 7ක විතර මාළුවේ ඔයගොල්ලන් රුපියල් 3000කට 2500කට වගේ මිලදී ගන්න හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මේ අරන්ලට මේ එහෙමත් නැත්නම් මේගොල්ලෝ අඩුම් ප්‍රයිස් එක වෙන්නේ 1500යි මං කියපු සයිස් එකේ අරවන පැට ජෝඩුව ඔයගොල්ලන්ට ඒ සයිස් එකට මිලදී ගන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේගොල්ලන්ගේ ජෝඩුව ආදන එක ටිකක් අවදානම්. ඒකෙන් මේගොල්ලන් අතර රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හදනවා නම් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්
ඇරවන්න හදනවා නැත්නම් හොඳම දේ තමයි තනියෙන් හදන එක. තනියෙන් හෝ වෙනත් මාළු වර්ගයක් හොඳ මොන්ස්ටර් මාළු වර්ගයක් දා ඉතුරු කරලා තනියෙන් හදන එක. හරි. එහෙනම් දෙවෙනි මාළු වර්ගය තමයි දැන්ට වැඩි ගොඩක් ප්‍රසිද්ධ නෑ මේ මාළු වර්ගය. මේ මාළු වර්ගය තමයි මේ වුල් ස්ටික්ලිට් කියන මාළු වර්ගය. ඉතින් මේ වුල් ස්ටික්ලිට් ගේ උපරිම වැළඳබිල වෙන්නේ සාමාන්‍ය රුපියල් 1500ක් එහෙමත් නැත්නම් රුපියල් 1400ක් වගේ තමයි මේගොල්ලන් පොඩි ප්‍රයිස් එක පැටව. මේගොල්ලෝ තාම ලංකාවේ බ්‍රීඩ් වෙන්නේ නැහැ. බ්‍රීඩ් කරන්නේ නැහැ. මේගොල්ලෝ ඉම්පෝට් කරලා තමයි ගෙන්නන්නේ පිටරට ඉඳන්. අපේ ලංකාවට ළඟදීම මේගොල්ලන්ගේ ලංකාවේ ෆාම් බ්‍රීඩර්ස් නම් මේගොල්ලෝ බ්‍රීඩ් කරන ගත්තොත් මේගොල්ලන් වෙළඳබිල සාමාන්‍ය රුපියල් 1000කට විතර අඩු වෙන්න හැකියාව තියෙනවා. මොකද එතකොට මේ මාළුවගේ වටිනාකම සුට්ටක් විතර පහළ බහිනවා. ඒ කියන්නේ දැන් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න මේගොල්ලෝ ලංකා බ්‍රීඩ් කරොත් කට්ටිය. ඉතින් වුල් ස්ටික්ලින් බ්‍රීඩ් කරන්නේ ඔස්කා මාළු බ්‍රීඩ් කරන විදිහටම තමයි. ඉතින් ඒ ගැන මම මේ වීඩියෝ එකේ වැඩි සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද අපේ මාතෘකාව වෙන්නේ ලංකා අඩු මිලකට කතා කරන මොස්ටි මාළු වර්ග නිසා. ඉතින් මේගොල්ලෝ ෆුඩ් ගැන ගත්තොත් එහෙම ෆුඩ් මේවා තනිකර මාංශ භක්ෂක මාළුවෙක්. මෙයාට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පැලට් වලට කවදාත් ඔයගොල්ලෝ උරු කර ගන්න බෑ. අනික මෙයාගේ තමත්ම ශක්තිමත් හනු තියෙනවා. මෙයාට ඇරවනවාගේ නෙමෙයි අත දැම්මොත් ඇඟිල්ලක් විතර ගලවගෙන යන්න පුළුවන් සයිස් එකේ ගොඩක්ම තියුණු දත් තියෙනවා. මේ ඔයගොල්ලන්ගේ ඉමේජ් එකක් පේන විට මේ වුල් ස්ටික්ලිට්ගේ චූටි චූටි දත් තියෙනවා. ඒගොල්ලන්ගේ කටේ අපිට පේන්න අමතරව තව උගුරේ රවුමට රවුමට දත් තියෙනවා. මේගොල්ලන් දිවේ නම් වැඩි අර දත් නෑ. ඒ වුණාට හැමතැනම කටේ අර හක්කේ එහෙම හැමතැනම දත් තියෙනවා. වටේට නෙමෙයි පිහිටලා තියෙන්නේ, ඒවා වටේට පිහිටලා තියෙනවා. අනිත් රවුමටත් පිහිටලා තියෙනවා. අපිට පේන්න එලියෙන් සෙට් එකක් පිහිටලා තියෙනවා. ඒලා ඇතුලෙත් තියෙනවා. තව ගොඩක් තියෙනවා. සමහරවිට මේගොල්ලන් දත් තියුණු දත් 60ක් විතර තියෙනවා ඩුම තරමේ. ඉතින් වුල් ස්ටික්ලිට් කියන්නේ ගොඩක්ම ලස්සන මාළු වර්ගයක් සහ මෙයා ඇවිල්ලා සික්ලිට් පවුලේ ඉන්න විශාලතම මාළුවක්. ඒ කියුවේ මෙයා ජගුව සික්ලිට්ට පස්සේ ඉන්නේ මේ වුල් සික්ලිට් කියන වර්ගේ. ඉතින් මෙයා ඇවිල්ලා දැන් ගොඩක් ඇකියුරියම් වල හොයාගන්න අඩුයි. ඒ වුණාට සමහර ඒවා ඉන්නවා ටිකක් ප්‍රසිද්ධ ලොකු ඇකියුරියම් වල. මේගොල්ලෝ මිලදී ගන්න ඕගොල්ලන් පුළුවන්. මෙවලා ෆුඩ් කිව්වොත් මෙයා මම කියවනේ තනිකරම මාංශ භක්ෂක මාළුවෙක් කියලා. මෙයාට ඔයගොල්ලෝ දෙන්න ඕනේ තනිකරම ලයිව් ෆොටෝ සී ෆුඩ් තමයි දෙන්න ඕනේ. සී ෆුඩ් හැටියට සාලයෝ ඉස්සෝ එහෙමත් නැත්නම් ලයිව් ෆුඩ් හැටියට දෙන්න පුළුවන්. ඔයගොල්ලන් දෙන්න ඕනේ මීයෝ කැරපොට්ට හූන වගේ සත්තුත් මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඊට අමතරව තව ගොඩක් පණු බ්ලඩ් වෝම්ස් එහෙමත් මේ ආහාරයට ගන්නවා. ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා මං කිව්වා මුලින් ඇරවාන ගැන කියද්දි. ඉතින් මෑ ටයිම් සයිස් එක කිව්වොත් සාමාන්‍ය අඩි මෙයාට මං එහෙම කිව්වොත් අඩි දිග අඩි පහක දිග අඩි පහක පළල අඩි ඇවිල්ලා අඩි තුනක උස අඩි දෙක හමාරක් විතර තිබ්බොත් හොඳටම ඇති මේගොල්ලන්ට. හොඳට ලොකු වෙනවා මෙයා ඇවිල්ලා. හොඳට වර්ධනය වෙලා හොඳට ලොකු වෙනවා. අනික මේගොල්ලෝ ගොඩක් කට්ටිය හදන්නම් පෙළඹෙන්නේ නැති. මේගොල්ලෝ ගොඩක් දුරට ලොකුවට වර්ධනය වෙන නිසා මෙයාට හොඳ ටෑන්ක් සයිස් එකක් ලබා දෙන්න බැරි හින්දම තමයි මිනිස්සු ගොඩක් මේගොල්ලන් ගන්න පෙළඹෙන්නේ නැති. ඒත් සමහර කට්ටිය කොච්චර අඩු ටෑන්ක් සයිස් එකක් තිබ්බත් අරගෙන හදන්න බැරුව අන්තිමට මෙයාව ස්වභාවික ජල ප්‍රබෝයට එකතු කරනවා. එතකොට ඒකින් අපේ රටේ ජෛව විවිධත්වයට ලොකු හානියක් වෙනවා. ඒකින්ද ඒ දේ කවදාවත් කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් මේගොල්ලන්ගේ ඊළඟ මාළු වර්ගය කිව්වොත් එයා වෙලා ගොඩම ප්‍රසිද්ධ මාළු වර්ගයක්. ඒකේ ජන්ට ප්‍රසිද්ධ වේගන යන මාළු වර්ගයක් ලංකාවේ ඇවිල්ලා. මේගොල්ල ලංකාවේ ඉතරක් නෙමෙයි තව ගොඩක් රටවල ගොඩක්ම ප්‍රසිද්ධයක් උසන මාළු වර්ගයක්. ඒගොල්ල තමයි රෙඩ් ටේල් කැට් ෆිෂ් කියන මාළු වර්ගය. ඉතින් රෙඩ් ටේල් කැට් ෆිෂ් කියන්නේ ගොඩක් මාංශ භක්ෂක මාළුවෙක්. ඒ වුණාට මෙයා ඔයගොල්ලන්ට ඕන නම් පැලට් වලට හුරු කර ගන්නත් පුළුවන්. මස් මාංශ වලට හුරු කරන්නත් පුළුවන්. කැමති නම් ඒ දෙකටම හුරු කර ගන්න පුළුවන්. මෙයා
මෙයාව හරියට හැදුවොත් ඔයගොල්ලෝ අතපා උළුපා ඒගොල්ලන්ගේ අත ගන්න හැකියාව තියෙනවා. හැබැයි එහෙම කරද්දී ටික ප්‍රවේශමෙන් කරන්න, මොකද මේගොල්ලෝ හපන්නේ අනික් කියපු මාළු වගේ. උනාට මේගොල්ලන්ගේ දෙපැත්තේ ෆින් එකේ පොඩි කටක් තියෙනවා, කටු දෙකක් තියෙනවා. උඩ ෆින් එකේ පොඩි කටක් තියෙනවා, කටේ දෙපැත්තේ කටු දෙකක් තියෙනවා. ඒ දෙක ඇනුනොත් දවස් තුනක් ඉඳලා යනකම් ඒක රිදෙනවා. අනික ඉදි මිලා සමහර වෙලාවට තත්ත්ව දරුණු වුණොත් උණ ඇවිල්ලා මේ පැක්කට ඉතුරු උණ එනවා. ඊට පස්සේ ආ ඒක ක්‍රමයෙන් බහගෙන බහගෙන ගිහිල්ලා ඒ තුවාල හොඳ වෙනවා. ලේනන් එහෙම ලකුවට ඉන්නේ නැහැ. ඒක ඇවුනට ඒුණට ඉදි වෙනවා ගොඩක්. හැබැයි එහෙම වෙලා මරණ නම් වාර්තා වෙලා නැහැ තාම. ඒ මාළු ඇටැක් කරලා සහ ඒව ඇනිලා හැබැයි ගොඩක් ලොකු එකිනෙක ඇටැක් කරොත් ඇඟිලි ඇඟිල්ලක් විතර ගලවගෙන යන්න පුළුවන්. මේකින් ඩට් ටික ප්‍රවේශම කරන්න. ඒ වුණාට හොඳ පෙට් කෙනෙක් මෙයා ඇවිල්ලා රෙඩ් ටේල් කැට්ෆිෂ් හොඳ පෙට් කෙනෙක් හදන්න පුළුවන්. ඔළුව මෙසාව මෙගොල්ල අත ගන්න හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට හොඳට හැදුවොත් හරියට හැදුවොත් හොඳට ඒගොල්ලන්ට බොහොම සුවඳශීලීව කටයුතු කරලා ඒගොල්ලොත් එක්ක නිතරම ටැංකි ගව ගවසිලා එහෙම හිටියොත් මේවලා අතට පවා හුරු කර ගන්න පුළුවන්. ඉතින් මෙයාලා විතරක් නෙමෙයි හැම මාළුවෙක් මෙහෙම තමයි. මාළු ලෝකේ සාමාන්‍ය නොක්ට වයිල්ඩ් එකෙන් අල්ලපු මාළුවෙක් වුණත් ඒ විදිහට හීලා කර ගන්න පුළුවන්. ඕනනම් කැමති නම් ඕනනම් ඉතින් අරක විදිහට සගන්න පුළුවන්. ගොඩක් ඇග්‍රසිව් මාළුවෙක් හැටියට ලොකු මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් හැටියට එහෙම හැදුවොත් ඉතින් වෙන මාළුත් එක්ක එකතු කරද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් රෙඩ් ටේල් කැට්ෆිෂ් ලා කිව්වම වෙනද වෙනම රුපියල් 3000ක් ඊට අඩු වෙන්නේ නැහැ. අඩු වුණොත් උඩර අඩු වුණ මිල වෙන්නේ. එහෙම අඩු වුණොත් සම ඇතම් විට ගොඩක් 3000ත් තමයි වින්න වෙන්නේ. හැබැයි අඩු වුණොත් ඔයගලන්ට 2500කට වගේ ගන්න පුළුවන්. කොහොම හරි අඩු කරලා ගන්න පුළුවන්. එහෙනම් දැත්තම මේගොල්ලන්ගේ මිල තීරණය වෙන්නේ ගොඩක් මේගොල්ලන් වර්ධනය කම්පෙයර් කරලා තමයි මේගොල්ලන් මිල තීරණය වෙන්නේ. මම මේ කියපු ප්‍රයිස් එක හරියන්නේ සාමාන්‍ය උඩල් පහක හයක වගේ රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්ට ජෝඩුවකට තමයි මේ මම කියපු ප්‍රයිස් එක යන්නේ. ඉතින් මේගොල්ලන්ට සී ෆුඩ් දෙන්න පුළුවන්. ඉෂෝ ෆෝන්ස් චූටි කාලේ නම් පොතු ඇරලා දෙන්න. සාලියොත් දෙනකොට චූටි කාලේ දෙනවා නම් එක්ක කැරි වලට කපලා දෙන්න කටු ඇරලා, එහෙම නැත්නම් හාල් මැස්සු දෙන්න. ඔළුව අයින් කරලා ඒක තමයි හොඳම දේ. මේගොල්ලන් අර එක ඒ මාළුන්ගේ කටු දෙන සාලයන්ගේම කටු උගුරේ හිර වුණොත් ඒගොල්ලෝ මැරෙනවා පවා වෙනවා. මගේ කාෆ් කෙනෙක් උගුරේ ගල් පොඩි ගල් කැටයක් හිර වෙලා මැරුණා. මගේ රෙඩ් කොමඩ් ඩෙක් කෙනෙක්, එයාලා මොස්ට් ෆිෂ් කෙනෙක් නෙමෙයි ඒගොල්ලෝ. ඊළඟට ඊළඟ වර්ගයේ තමයි ඇවිල්ලා මෙන්න මේ ජයන් ගුරාමි කියන මාළු වර්ගය. ඉතින් ජයන් ගුරාමිලා ඇවිල්ලා දැන්ට ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ නැහැ, උන ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධයි. මේ ජයන් ගුරාමිලා ඇවිල්ලා ඔයගොල්ලෝ හොඳ විදිහට හදන්න පුළුවන්, නරක විදිහට හදන්න පුළුවන්. ඒකේ ගොඩක් ඇග්‍රෙසිව් මාළු විදිහට හදන්න පුළුවන්. අහිංසක ඕනම් ගප්ටි ප්ලේටි වගේ මාළුත් එක්කත් හදන්න පුළුවන් තත්ත්වෙට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ ඇග්‍රෙසිව් විදිහට මේගොල්ලෝ හදන්න ඕනේ නම් මේගොල්ලන්ට තනිකරම ලයිව් ෆීඩින් හෝ සී ෆුඩ් දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හොඳ විදිහට හදනවා නම් අර කිව්ව කංකුන් වට්ටක්ක ගොටුකොළ ඔගේ ශාක දීලා පැලට් වලට හුරු කරගන්න පුළුවන්. කානිව හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එක. ඉතින් එහෙම ඒ කිව්වේ මං කිව්වේ අර මේගොල්ලන්ගේ ඇග්‍රෙසිව් භාවය අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම ඔයගොල්ලෝ අර කංකුන් වට්ටක්ක ගොටුකොළ ඒ ශාක වර්ග මේගොල්ලෝ ශාක භක්ෂක විදිහට ඒ වගේ ශාකමය ආහාර දීලා හැදුවොත් හැබැයි මේගොල්ලෝ අනිත් මාළුන්ට කොටන එක තමයි ඒකේ වැළකෙන්නේ. අනිත් මාළු මෙයාට කොටනහොත් එයා ඇග්‍රෙසිව් වෙනවා. ඒක කොහොමත් එයාගේ ආත්ම ආරක්ෂාවට එයා ඒක කරගන්න බෑ. ආරයට නැත්තම් එයා කරගන්න කියලා නිකන් ඉන්න බෑනේ. අනික එහෙම කිව්වා කියලා අනිත් මොන්ස්ටර් මාළුත් එක හදන්න බෑ කමක් නෑ. හැබැයි මේගොල්ලෝ හදනවා නම් දෙන්නෙක් දාන්න බෑ. එක්ක එක්කෙනෙක් හෝ තුනට දෙකට වැඩි ප්‍රමාණයක් දාන්න ඕනේ, නැත්තම් කොටා ගන්නවා. මෙයාගේ වෙළඳ පිළ වෙන්නේ සෙන්ටිමීටර් 5ක් එක්කෙනෙක් වෙනවා. සෙන්ටිමීටර් අඩුම මේගොල්ලන් සයිස් එක තියෙන සෙන්ටිමීටර් 5ට. හැබැයි ඒ ලොකුම සයිස් එක තියෙන අඟල් 6 හෝ ඊට අඩු ප්‍රමාණයක්. අඟල් 6 එක්කෙනෙක් සාමාන්‍යයෙන්
රුපියල් 700ක් 600ක් වගේ තමා වෙන්නේ 600ත් 700ත් අතර මිලක් තමා මේගොල්ලන්ගේ ඒක මිල තීරණය වෙන්නේ මේගොල්ලන්ගේ ප්‍රභේද තුනක් ඉන්නවා ප්‍රභේද තුන තමයි එක්කෙනෙක් රෙට් ඒජන් ගුරාමි එයා ගොඩක් දුර්ලභ විශේෂයක් දුර්ලභ ගණ ඒජන් ගුරාමි විශේෂයක් ඊළඟට බ්ලැක් ජන් ගුරාමි අපේ ස්වභාවික ජල් ප්‍රභේදවල ඒගොල්ලෝ ඉන්නවා ඒක අපේ මාළුන්ට තර්ජනයක් වෙන්නේ එයා ස්වභාවික මාළුවෙක් නිසා බ්ලැක් ජන් ගුරාමි මේ අපි ලඩු වශයෙන් දැක ගන්න පුළුවන් හැබැයි ගොඩක් එක්කිරියමල බ්ලැක් ජන් ගුරාමි හොයාගන්න අමාරුයි ගොඩක්ම ප්‍රසිද්ධක තමයි ඇල්බයිනෝ ජන් ගුරාමි තනි සුදු එක තනි සුදු ජන් ගුරාමිය ඒගොල්ලොත් එකම මිලකට තමයි යන්නේ ඒ මං කියපු මිලට යන්නේ බ්ලැක් ජන් ගුරාමි ඇල්බයිනෝ ජන් ගුරාමි රෙට් ජන් ගුරාමි රුපියල් 1500ක් 1500ක් වගේ වෙනවා ඉතින් මේගොල්ලෝ උපරිම වර්ධනය කිව්වොත් එහෙම උපරිම වර්ධනය මේගොල්ලන්ට අඩි අඩි අඩුම අඩි 4 මාරකවත් ලොකු ටෑන් සයිස් එකක් දෙන්න ඕනේ එහෙම නැතිවොත් මාළුවා ඒ කියන්නේ එයාට ස්ට්‍රෙස් එක හැදෙන්න පුළුවන් එහෙම වුණොත් ටැංක් එකකින් අනිත් මාළුන්ට ඇටැක් කරනවා එහෙම නැත්නම් මෙයා ටැංක් එක පැල්ල මැරෙනවා ඒක තමයි ඒ දෙකේ වෙන්නේ එහෙම නැත්නම් එයාට මොකක් කරේ ලෙඩක් හැදිලා එයා මිය යනවා ඒ කියන්නේ හොඳ ටෑන් සයිස් එකක් දෙන්න ඕනේ මේ ජයන් ගුරාමි හදනවා නම් ඊළඟ වර්ගී තමයි ඔබත් මමත් මුළු ලෝකෙම දන්න මේ ජගෝ සිට්ලිට් කියන මාළු වර්ගය. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා ගොඩක්ම ලොකු මොන්ස්ටර් ෆිෂ් වර්ගයක්. හැබැයි මෙයා තමයි සිට්ලිට් පවුලේ විශාලතම සිට්ලිට් විශේෂය. අනික මෙයා එච්චරම ගොඩක් ඒ කිව්වේ වුල් සිට්ලිට් ඒ වගේ මාළු තරම් ගොඩක් ඇග්‍රසිව් නෑ මේ ජගෝ සිට්ලිට්ලා ඒ වුණාට ඒගොල්ලන්ට වඩා ඇග්‍රසිව් අඩු වුණාට ඕනම මොන්ස්ටර් ටැංක් එකකට ගැලපෙන මාළු වර්ගයක් තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ගුලියට් කැට් ෆිෂ්ලා එක්ක වුණත් මේගොල්ලෝ කිසිම බයක් නැතුව ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ටැග් මීන්ස්ලා ගත්තොත් මේ ගුලියට් කැට් ෆිෂ් ඊළඟට රෙඩ් ටේල් කැට් ෆිෂ් ඉරිඩේෂන් කැට් ෆිෂ් වර්ග ඊළඟට තව ගොඩක්ම මේ ලොකු සම්පතතාවය ගොඩනගා ගන්න ඉන්න පුළුවන් මාළු වර්ගය තමයි මේගොල්ලන්ට වුල්ෆ් සිට්ලිට් කියන මාළු වර්ගය. ඊළඟට තව මේගොල්ලොත් එක්ක දාන්න පුළුවන් ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව නයිල් ෆිෂ් ලා එක්ක දාන්න පුළුවන්. ඊළඟට තව ගොඩක් වර්ග තියෙනවා. ඊළඟට ජයන් ගුරාමි, ඔස්කා මාළු වගේ ගොඩක් මාළු වර්ග ඔයගොල්ලන්ට මේගොල්ලොත් එක්ක එකට හදා ගන්න හැකියාව තියෙනවා. ටැංක් මේස් ලා වැඩි හැටියට මොස්ට් කමියුනිටි ටැංකියක් හැටියට. ඉතින් ජගෝ සිට්ලිට් ලාගේ මරන්දවිල වෙලද මිල වෙන්නේ උපරිම රුපියල් 1500ක් හෝ රුපියල් 1300ක්. ඒ දෙක අතර මිලක් තමයි ඒගොල්ලන්ට වෙන්නේ. උපරිම මිල යන්නේ රුපියල් 1500ක්. ඊට වැඩි වෙන්නේ නැහැ. කවදාවත් ඊට වැඩියෙන් යන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ට දැන් මේගොල්ලන්ට හොඳ අවුරුදු 30 කතර හොඳ ආයු කාලයක් තියෙන හොඳ මාළු වර්ගයක්. හැබැයි ඉතින් මේගොල්ලෝ හදද්දී ඔයගොල්ලෝ ටික කල්පනා කරලා බලන්න ඕනේ. මේ වගේ කාලයක් ඔයගොල්ලන් මෙයාවලව රැක බලා ගන්න හැකියාව තියෙනවද කියලා. ඉතින් මේගොල්ලන්ට හදනවන අවුරුදු 30ක් වගේ ලොකු කාලයක් කැප වෙන්න වෙනවා මේගොල්ලෝ හදනවනම් අනික ෆිල්ට්‍රේෂන් කියන එකත් මේගොල්ලන්ට අනිවාර්යයි. ඉතින් මේගොල්ලන්ට ගොඩක් ෆිල්ට්‍රේෂන් අනිවාර්ය වෙන්නේ. හැබැයි පොඩි කාලේ නම් ෆිල්ට්‍රේෂන් වලට හුරු කරගත්තොත් ආයේ ස්වභාවික විදිහට එයාලා හුරු කරගන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඇක්වේරියම් එකෙන් ගෙනල්ලා මෙයාලව මුලින්ම ඇක්කුමෙන්ට් එකෙන් දාලා ෆිල්ට්‍රේෂන් වලට හුරු කරගන්න නැතුව හොඳට ටැංක් එකට හොඳට කොට්ටම්බ කොළ දාලා හොඳට මාළුව පාත්ව ගන්න පුළුවන් ෆිල්ටර්ස් නැතුව. හැබැයි ඉතින් ඇක්වේරියම් එකේ හොඳ ෆිල්ටර්ස් තිබ්බොත් ඉතින් මේගොල්ලන්ටත් හොඳ ෆිල්ටර්ස් දීලා හොඳ UVs දීලා ඔයගොල්ලෝ හදන්න වෙනවා. එහෙමත්ම නැත්නම් මේගොල්ලන් නෝමල් ජලය වලට ඔයගොල්ලන්ට හුරු කරගන්න වෙනවා. ඒ කියන්නේ ෆිල්ටර් එක ලොකු ෆිල්ටර් එකක් හොඳ පවර්ෆුල් ෆිල්ටර් එකක් ඒගොල්ලන් දීලා තියෙනවා නම් මුලින්ම ටිකක් පවර්ෆුල් අඩු ෆිල්ටර් එකක් දෙන්න ඕනේ. ඒ ෆිල්ටර් එකේ යා ඒ මාසයක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ තව ෆිල්ටර් එකේ පව එක තව ටික අඩු මට්ටමක ඒ කිව්වේ ප්‍රයට ලීටර් 500 කතර ප්‍රමාණයක් පප් කරන
ෆිල්ටර් එකක් භාවිතා කරනවා ඊටත් වඩා මේ ටිකක් අඩු يعني පවර්ෆුල් අඩු ෆිල්ටර් එකක් ඊට පස්සේ එහෙම තුරු කරලා ඔයගොල්ලන්ට නිකන් වතුරට හොඳට ඇකුමේට් කරලා දවසක් විතර ඇකුමේට් කරන්න ඕනේ බින්දුව බින්දුව වතුර වැටෙන්න විදිහට ඊට පස්සේ එහෙමත් කරලා ඔයගොල්ලෝ ටැංක් එකට දාගන්න ඕනේ ඒක තමයි මේගොල්ලන්ට ගොඩක්ම වැදගත් කියන්නේ ෆිල්ට්‍රේෂන් කියන දේ මොකද එක පාට මේගොල්ලන්ට අර කෙටියම කිව්වොත් වෙනස් pH අගයකට මෙයාලට ඉක්මනට හුරු වෙයි මේ හැකියාවක් නැහැ ඊට පස්සේ ඒ ටැංක් එකට දැම්මට පස්සේ මෙයාට හොඳට කොට්ටම්බ කොළ දාලා හොඳ ටැංකියක් පවත්වගෙන යන්න ඕනේ. ඉතින් මෙයාලගේ වර්ග නැහැ. එක වර්ගයයි ඉන්නේ. අර කොටියාගේ පුල්ලි අර දිවියේ අපේ ලංකාවේ ඉන්න කහපාට දිවියක් වගේ තමයි ඒ ලෙප. ජගුව සික්ලිට් කියන්නේ ජගුව කෙනෙක්ගේ වගේ ඇඟේ පැල්ලම් තියෙන නිසා තමයි යාට ජගුව සික්ලිට් කියන්නේ. ඉතින් ඊළඟ වර්ගය තමයි ගොඩක් ප්‍රසිද්ධ මාළු වර්ගයක්. මේගොල්ලොත් මේ ළඟදි ප්‍රසිද්ධ ලංකාවට ආවේ ඉම්පෝට් කරන්න ගත්තත් ළඟදි ටයිගර් ෂවල් නෝස් කියන මාළු වර්ගය. ඉතින් ටයිගර් ෂවල් නෝස් ලගේ කිසිම වර්ගයක් නැහැ. එක වර්ගයයි ඉන්නේ. ටයිගර් ෂවල් නෝස් කැට් ෆිෂ් ටගේ මේ ඕගලන්ට ඉමේජ් එකේ පේන වර්ගය විතරයි ඉන්නේ. ඉතින් ටයිගර් ෂවල් නෝස් ලා තනිකරම මාංශ භක්ෂ මාළුයි. ඒක නිසා ඕගලන්ට කැමති නම් පැලට් වලට හුරු කරගන්න පුළුවන්. හැබැයි ඒ ෆ්ලෝටින් පැලට් තමයි හුරු කරගන්න ඕන. හුරු කරගන්න ඕනේ ඒ සිංකින් පැලට් කන අඩුයි මේගොල්ලෝ. මේගොල්ලන්ට මස් මාංශ හැටියට සී ෆුඩ් දෙන්න පුළුවන්. මේගොල්ලෝ ලයිව් ෆුඩ් නම් කනවා ගොඩක්ම අඩුයි. ටයිගර් ෂවල් නෝස් කැට්ෆිෂ් ලේ උනාට ගොඩක්ම ඇග්‍රෙසිව්. මේගොල්ලෝ ලයිව් ෆුඩ් වගේ දේවල් කෑවේ නැති උනාට ඕනම මොන්ස්ට මාළුවෙක් එක්ක මේගොල්ලන්ට නිසි එහෙම එකක් කියලා නැහැ. ඕනම මොන්ස්ට මාළුවෙක් එක්ක මේගොල්ලන්ට හදන්න පුළුවන්. ඒ කිව්වේ බ්ලඩ් පැරට්, සීක්ලිට් ගුලියට් කැට්ෆිෂ්, ස්නේක් කැට්ෆිෂ් ඒ වගේ ගොඩක් මාළු එක්ක මේගොල්ලන් හදන්න හැකියාව තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ ආයු කාලය අවුරුදු 20ක් විතර මේගොල්ලෝ ජීවත් වෙනවා. හොඳ ආයු කාලයක් තියෙන මාළු වර්ගයක්. රුපියල් 1000ක් විතර තමයි ඒගොල්ලන්ගේ උපරිම වෙළඳ බිල වෙන්නේ ජෝඩුව. ඉතින් මාරම ලස්සනයි අනික මේගොල්ලෝ. ඉංග්‍රීසි මාත් මේ ටයිගර් ෂවල් නෝස් කැට්ෆිෂ් කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ මාළු වර්ගයට ඔයගොල්ලන්ට පැලට් හැටියට දෙනවා නම් හොඳ ඒ කියන්නේ හොඳ කානිවෝ හයි ප්‍රෝටීන් පැලට් එකක් දෙනවා නම් ගොඩක් හොඳයි. හිකාරි කානිවෝ හොඳ හයි ප්‍රෝටීන් පැලට් එකක් හරි ඔය ෆ්ලවර් හෝල් වලට ෆීඩ් කරනවා මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඊට අමතරව ෆ්ලේක්ස් උත් කනවා මේගොල්ලෝ. ඒනම් චූටි කාලේ නම් හුරු කරගත්තොත් ඉතරයි ෆ්ලේක්ස් වගේ දේවල් කන්නේ. හරි ඔය විදිහට තමයි අද මේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් රැඳිලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.